जोस बटलर කියන්නේ මේ වෙද්දි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉන්න දරුණුම ප්‍රහාරකයෙක්. ලකුණු අතරට આવොත් පිටියේ ඕනෑම තැනකින් හයක් ගන්න මේ අනතුරුදායක ප්‍රතිකරුවට පුළුවන්. එළබෙන එක් දින T20 තරගාවලියේදී ඔහු අපේ කණ්ඩායමට ලොකු තර්ජනයක් වෙන්න පුළුවන්. කොහොම වුණත් මේ ක්‍රීඩකයා නම් කියන්නේ ලංකාව හැමදාම අනතුරුදායක කණ්ඩායමක් කියලා. ඔහු අතීතය මතක් කරලා තමයි කතාව පටන් ගන්නෙ. මම හැමදාම දැකපු දෙයක් තමයි ශ්‍රී ලංකා කණ්ඩායම කියන්නේ ශක්තිමත් කණ්ඩායමක් කියන එක. ලෝක මට්ටමේ ඉහළින්ම හිටපු මහේල ජයවර්ධන කුමාර් සංගක්කාර සමු ගැනීම ලසිත් මාලිංග කණ්ඩායමේ නැතිවීම වගේ දේවල් එක්ක ඔවුන්ගේ කණ්ඩායමේ යම් පසුබෑමක් අපිට දකින්න ලැබුණේ. හැබැයි මට පේනවා නැවතත් ශ්‍රී ලංකාවේ ශක්තිමත් කණ්ඩායමක් නිර්මාණය වෙමින් එනවා. ශ්‍රී ලංකාව කියන්නේ හැමදාම හරි අපූර්ව ක්‍රීඩක සෙල්ලම් කළ කණ්ඩායමක්. ඒ වගේම ඔවුන් ගොඩක් අනතුරුදායක කණ්ඩායමක්. මම හිතනවා ඉස්සරහ තරගාවලිය අපේ කණ්ඩායමට වගේ මටත් ලොකු අභියෝගයක් වෙයි. බට්ලර් කියන්නේ මේ වතාවේ එංගලන්තයට ආපු කණ්ඩායම බැලුවමත් හොඳ ක්‍රීඩකයන් රැසක් ඉන්නවා කියලා. ලංකාව හැමදාම හොඳ ක්‍රීඩකයෝ නිර්මාණය කළා. මේ කණ්ඩායම බැලුවත් කුසල් ජනිත් වගේ ක්‍රීඩකයෝ තරගයක් වෙනස් කරන්න පුළුවන් කෙනෙක්. අපේ කණ්ඩායමට එරෙහිව සෙල්ලම් කරන තරගවල හැමදාම අපි ඔහු අනතුරුදායී ක්‍රීඩකයෙක් විදිහට සලකනවා. ඔහු ක්‍රියාත්මක වුණොත් එදා තරගයේ සම්පූර්ණයෙන්ම අපෙන් ගිලිහෙන්න පුළුවන්. වනිදු වෙනත් බට්ලර් ලොකු අගේ කිරීමක් කළා තිබුණා. අපි වැඩි නොදන්නා ක්‍රීඩකයෙක් තමයි වනිදු හසරංග කියන්නේ. ඔහු අපේ කණ්ඩායමට එරෙහිව එක ටෙස්ට් තරගයක් සෙල්ලම් කළා. හැබැයි අපි පසුගිය කාලේ සීමිත පන්දු ආර තරගවල වනිදු අනෙක් කණ්ඩායම් වලට හිසරදයක් වෙනවා දැක්කා. ওই ක්‍රීඩකයන් දෙන්නෙක් විතරයි. මම හිතන්නේ මේ වගේ අනතුරුදායක ක්‍රීඩකයන් ලංකාව සතුයි. ශ්‍රී ලංකාවට එරෙහිව තරගාවලියේදී බට්ලර් ආරම්භක ප්‍රතිකරු විදිහට එන්න තමයි වැඩි කැමැත්තකින් ඉන්නේ. මම කැමතියි T20 තරගවල ආරම්භක ප්‍රතිකරුවා විදිහට එන්න. මොකද මම මේ තැන සාර්ථක වෙලා තියෙනවා. ඉතින් ලංකාවට එරෙහිව තරගාවලියේ ආරම්භක ප්‍රතිකරණ ස්ථානේ ලැබෙයි කියලා හිතනවා. ওই විදිහට තමයි මේ අනුතුරුදායක ප්‍රතිකරුවා ශ්‍රී ලංකා කණ්ඩායම ගැන විදෙස් මාධ්‍ය එක්ක කියලා තිබුණේ. මම වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket world කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.